ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ආමෙන්. ප්‍රමන්ත්‍රපි දේවාක්‍යයට හැරෙමු. හිතෝපදේශ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ නුඹේම නුවණේ නොපිහිටා නුඹේ මුළු සිතින් සමින් වහන්සේ කෙරේ විශ්වාස කරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකාපන්න. ආමෙන්. අපි මේකට මාත්‍රයක් උදා ගන්නමු. අපගේම නුවණේ පිහිටා නොසිටීම කියනවා මාත්‍රකට. අපි මේක බලමු. අපි මෙතන බලන නුඹේ නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. ප්‍රමන්තිනේ මේක ක්‍රිස්තියානි ජීවිතයේ තිතා වැදගත් වචනයක්. හේතුව ලෝකේ මිනිස්සු දිහා බලනකොට ලෝකේ මිනිස්සු ඔවුන්ගේ මුළු ජීවිතයම ගොඩනගන්නේ ඔවුන්ගේ දැනගැන්ම සහ ඔවුන්ගේ නුවණ තුලයි. අපි බැලුවොත් ලෝකේ මිනිස්සු සමහර කට්ටිය යහපත් විදිහට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නවා, තවත් සමහර කට්ටිය අයහපත් විදිහට ජීවිතය ගොඩනගන්නේ ඔවුන්ට තිබෙන නුවණ හැටියට. නුවණ පාවිච්චි කරන අයහපතටත් යහපතටත්. එතකොට ඒ වෙලාවදී අපි දකිනවා අපේ රටේ නම් අපි අතරේ අපි දකිනවා කොච්චර මිනිස්සු නපුරු කමින් තමන්ගේ නුවණ පාවිච්චි කරලා තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්නවාද කියන එක. දේශපාලන ලෝකෙ දිහා බැලුවොත් අපි දකින එක ඉතාම හොඳින් මේ දවස්වල ඔවුන් මොනතරම් තමන්ගේ දේශපාලන කටයුතු සඳහා ඔවුන්ගේ නුවණ යොදා ගන්නවාද කියන එක. ඒක ඉතා කපටි අන්දමට. තමන්ගේ නුවණ හැම තිස්සෙම මොකද ධර්මද කරන්න යන්නේ? තමන්ට වාසිපැත්තට නුවණ පාවිච්චි කිරීම. කවදාවත් තමන්ට අවාසිපැත්තට නුවණ පාවිච්චි කරන්නේ නැහැනේ, වාසිපැත්තට. ඒක හොඳින් හෝ නරකින් ලබා ගන්නට, ඒක බොරුවෙන්, රැවටිල්ලෙන්, වංචාවෙන් සහ තක්කඩිකමින් සියලුම අධර්මිෂ්ඨකමලින් තමන් සතු කරගන්න තමයි නුවණ, තමන්ගේම නුවණ ඔවුන් පාවිච්චි කරන්නේ. ඒක තමයි මෙතන බයිබලෙන් අපිට අවවාද කරන්නේ, නුඹේම නුවණේ නොපිහිටා. අපිට තියෙන නුවණ අපි පාවිච්චි කරලා තියෙන අද දවස් අපි බලනකොට සමහර විට අපි වැරදි විදිහට ඉන්න පුළුවන් නේ. අපි ඔබ කල්පනා කරන්න ඔබේ නුවණ පාවිච්චි කරේ කොහොමද කියන එක. සමහරවිට ඔබට ප්‍රශ්නයක් ආවම ඔබ ප්‍රශ්න විසඳා ගන්න හැදියේ කොහොමද? දේව වාක්‍ය ලෙසද නැත්නම් ඔබගේ නුවණ පාවිච්චි කරලා ඔබට ඕන විදිහට ඔබ කල්පනා කරලා බලන්නකෝ. එතකොට ඔබට තේරෙයි ඔබේ ජීවිතය ඔබ නුවණ පාවිච්චි කරන ආකාරය. ඒ නිසා බයිබලේ කියනවා තමන්ගේම නුවණේ නොපිහිටා, මෙතන කියන ඉතා පැහැදිලි, නුඹේ මුළු සිතින් සමින් වහන්සේව විශ්වාස කරන්ට. ස්වාමින් වහන්සේව විශ්වාස කරන මනුෂ්‍යයා තමන්ගේ නුවණත් එක්ක නෙමෙයි ජීවත් වෙන්න යන්නේ. මේක ඉතාම වැදගත් දේ. ස්වාමින් වහන්සේ විශ්වාස කරන මනුෂ්‍යයා හැම තිස්සෙම ස්වාමින් වහන්සේගේ යැපෙන්න පටන් ගන්නවා. මොකද එයා දන්නවා ස්වාමින් වහන්සේ නැතුව එයාගේ කිසිම සාර්ථකභාවයක් නැහැ කියන එක. එයා දන්නවා එයාගේ ජීවිතේ කිසිම දෙයක් සඵලවත් වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ නැතුව. එයා දන්නවා ස්වාමිනාත් නැතුව එයාට එයාගේ ජීවිතය ඉස්සරහට ගෙනන්නට බෑ කියලා. ඒ නිසා එයා මොකද කරන්නේ? හැම තිස්සෙම ස්වාමිනාත් විශ්වාස කරන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වාමිනාත් විශ්වාස කරන මිනිසයා සහ තමන්ගේම නුවණ තුළ පිහිටෙන මිනිසාගේ වෙනස. තමන්ගේ නුවණ පිහිට නුවණත් එක්ක ජීවත් වෙන මිනිසා, ඒ තුළ ඇසිරෙන මිනිසයා ස්වාමිනාත් විශ්වාස කරන්නේ නැහැ. එයා බලනයි මට හැකියා තියෙනවා, මට තල්ලිදි තියෙනවා, මට මිනිස්තුරි මිනිස්සු ඉන්නවා, මට බලය තියෙනවා, මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඇයි එයාගේ නුවණ එයා ඒ විදිහට යොදා ගන්නවා? බෑ. ස්වාමිනාචිස්සකර මිනිසයා එහෙම නෙවෙයි. ස්වාමීන් වහන්සේගෙන් යැපෙන්න පටන් ගන්නවා. එයා ස්වාමිනාචි විශ්වාස කරනවා. ස්වාමිනාචිගේ වචනේ පොරොන්දුයා විශ්වාස කරනවා. ඒක තමයි එතන තියෙන රහස. ඊට පස්සේ මෙතන කියන්නේ මොකද්ද? නුඹේ සියලු මාර්ගදී උන්වහන්සේව සලකන්න. සියලු මාර්ගවලදී දැන් අපේ ජීවිතේ ප්‍රශ්න ඕන තරම් එනවා. නුවණ තිබුණත් ප්‍රශ්න එනවා, නුවණ නැතත් ප්‍රශ්න එනවා. එහෙනම් අපි මෙතනදී අපේ නුවණ පාවිච්චි කරලා අපේ ප්‍රශ්න වලින් අපි ගැලවෙන්න හදනවාද?
අපි දකිනවා පෞල් ජීවිතක ප්‍රශ්නයක් මතුවාම තමන්ගේ නුවණ පාවිච්චි කරලා සමහර කට්ටිය මොකද කරන්නේ පිරිමි කට්ටිය ගිහලා බොරව ගෑනු කට්ටිය මොකද කරන්නේ සමහරට මිනිහා දාලා යන තමන්ගේ අම්මා ළඟට ගිහිල්ලා ඉන්න ටික කාලයක් ඒ තමන්ගේ නුවණේ විසඳුම් හොයන්ට යන්නේ ඊළඟ කවුරු හරි එකතුලා සමාදාන කරනවා මෙහෙම ටික කාලයක් අද්දී යාන්ත්‍රය මොකද වෙන්නේ දෙන්න දික්කසා දෙනවා මේ තමන්ගේ නුවණ තමන්ගේ නුවණ හැම තිස්සෙම විසඳුම ගේන්නේ තමන්ගේ තමන්ට වාසි විදියට මිසක් දෙවියන් වහන්සේ උන විදියට නෙවෙයි හැමතිස්සෙම තමන්ගේ නුවණ තමන්ට ඕන විදිහට බෑ වැඩ කරන්න පටන් ගන්න. ඒ තමන්ගේ වාසිය. ඒක කපිටි කමින්, දුෂ්ට කමින්, නපුරු කමින් තමයි පිළිතුරු සොයන්නේ. හැබැයි දෙවියන් වහන්සේ විශ්වාස කරන මිනිස්සු හැම වෙලේම මෙතන අපි කියන සීළු මාර්ගදු නොක්ස සලකන්නේ. කියන්නේ හැමතිස්සෙම ඕනම ක්‍රමයකදී ඕනම මාර්ගයේදී අපි මුල් තැන උන්වහන්සේ සලකන්නේ. කියන්නේ මුල් තැන අපි දියුතු තිබෙන්නේ ස්වාමින් වහන්සේට. තේරුණාද? හැම තිස්සෙම දේව කැමැත්තට අපේ ජීවිත අපි යටත් කරලා සිදු වෙනවා. අපේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ දේව වාක්‍ය කියා තිබෙන විදියට. අපි යම් කාර්යන මුණ පාන්න ඕනේ දේව වාක්‍ය අපිට දෙන අවවාදස අනුශාසනා එක්ක. අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපි අතන්ට ගිහිල්ලා මෙතන්ට ගිහිල්ලා රණ්ඩු වෙලා නඩු කියලා අපි ප්‍රශ්න විසඳ ගන්න කියලා. එහෙම බයිබලේ අපිට එහෙම අවස්ථාවක් දීලා නැහැනේ. බයිබලේ කියන නඩු කීමට ඉක්මන් නොවෙන්න කියලා කියනවා. ඒ නිසා නඩු සාලාවට යන්න අපට ඕන කමක් නැහැ. අපි ගහ මරා ගන්න ඕන කමක් නැහැ. කැටිපොළු වරයන්ට ඕන කමක් නැහැ. තමන්ගේ නුවණ එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ සිළු මාර්ගදී සලකනවා කියලා කියන්නේ ප්‍රශ්නයක් ඇති සෑම තැනක තමන් නිහඬ වෙනවා. ස්වාමීන් වහන්සේට අවස්ථා දෙනා ක්‍රියා කරන්න කියලා. ස්වාමීන් වහන්සේ ගැලීම දෙස බලා සිටයි උන්වහන්සේ විශ්වාස කරනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී මට කොයි විදිහට ගැලීම දෙන්න තැන කියලා උන්වහන්සේ දෙස බලාගෙන ඉවසීමේ කලබල වෙන්නේ නැතුව. ඒ නිසා නුවණ තියෙන මනුෂ්‍ය ටට්ටකල කලබල වෙනවා. අතන්ට යන්ද මෙතන්ට යන්ද අරම කරමුද මෙහෙම කරමුද. ඉතින් නුවණ තියෙන මනුෂ්‍යට ගොඩක් දේවල් සිතට පහළ වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ විශ්වාස කරන මනුෂ්‍යා ඒ හැම දෙකම මිදිලා ස්වාමීන් වහන්සේ බලා ඉන්න බලන තියෙන නිශ්චලතාවේ එතන තියෙන සමාධානය එතන කලබල ගතියක් නැහැ. එතන පුදුමාකාර සාන්ත ගුණයක් එක ජීවිතය ඇති වෙලා තිබෙනවා. එයා දන්නවා ස්වාමීන් වහන්සේ යා සමග සිටිනවා කියලා. එයා දන්නවා ස්වාමීන් වහන්සේට ජය දෙනවා කියලා. එයා දන්නවා ස්වාමීන් වහන්සේ උසුරනවා කියලා. එයා දන්නවා ස්වාමීන් වහන්සේ එයාව අත්නාරිනා එකම තැනන් වහන්සේ තනි නොකරනවා තැනන් වහන්සේ කියලා. ඒ නිසා කලබල වෙන්නේ නැහැ. මොකද ස්වාමීන් විශ්වාස කරනවා හැම මාර්ගයකදීම එයා උන්වහන්සේ සලකන එයාට මිදිලා යන්න මාර්ග තිබුණත් එයා ඒ මාර්ගය පාවිච්චි කරන්නේ නැහැ. එයා ස්වාමීන් වහන්සේ බලා ඉන්නා හේතුව ස්වාමීන් වහන්සේ මුල් තැන උන්වහන්සේ එයාව ගෙනියයි කියලා සෑම තැනකදීම හරි විදිහට බේරගෙන ආරක්ෂා කරන සුරක්ෂිත ස්ථානයට. හලලුයියා. එනිසාම ඔබගේ ඉංග්‍රාතින ප්‍රේමවන්තෙනි ඔබ ජීවිතේ ස්වාමීන් වහන්සේ සලකන්ට උන්වහන්සේ විශ්වාස කරන තමන්ගේ නුවණේ පිටලා මෙච්චර කල කරගත්තව ඒ මොකද මෝඩ වැඩ නොකර දුෂ්ට වැඩ නොකර ඒක අතහැරලා දාලා සම්මානසි විශ්වාස කිරීමේ නිශ්චලව උන්වහන්සේගේ ඒ කරුණා දෙස බලා සිටින ඔබ ජයග්‍රහණත් පත් කර ගන්නවාමයි. ආමෙන්. පියාත්තන ප්‍රේමන්ත දෙවියන් මේ වචන නිසා ස්තුති. ස්වාමිනී සෑම මොහොතක ඔබ විශ්වාස කරන තමන් ජීවිතේ කරුණ කාණ්ඩ ගබ්මුකේ තබලා ජයග්‍රහණ අත්දකින්න ඔබගේ දරුවන්ට බව සිදුව කරන්න ඉල්ලන්නේ සංසගේ නාමෙන්. ආමෙන්.